මෙන්න මේ වන විට වාර්තා වන නවතම තොරතුරු. ඒ තමයි රුසියාව මේ වන විටදී බරපතල ප්‍රහාරයකට ලක්වනවා. රුසියාව විසින් දකුණු දිග යුක්‍රේනයේ අත්පත් කරගෙන තමන්ට ඈඳාගත් භූමියක් බවට පත්ව තිබුණු මෙලිටපෝල් ප්‍රදේශයේ මෙලිටපෝල් නගරයට මේ වන විට දැවැන්ත ප්‍රහාරයක් යුක්‍රේනය විසින් එල්ල කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදා බැරක් ඇතුළු බොහෝ යුදමය වශයෙන් ඉදිකළ යටිතල පහසුකම් රැසක් විනාශයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙලිටපෝල් ප්‍රදේශයේ විශාල පිපිරුම් රැසක් මේ වන විට සිදුව ඇති අතර යුක්‍රේනය විසින් මිසයිල ප්‍රහාර රැසක් එම ප්‍රදේශයට සෙනසුරාදා දවසේදී එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා 20 මිසයිල්ස් හිට් ද ඩොනෙස් පීපල්ස් රිපබ්ලික් ඔන් සන්ඩේ මෝනින්. ඒ වගේම ඩොනෙස් ප්‍රදේශයේ ඩොනෙස් ප්‍රාන්තයට මිසයිල 20ක් මේ වන විට පතිත වී ඇති බව රුසියාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මේ වෙද්දි රුසියාව විසින් ඈඳාගත් ක්‍රිමියාව, ඒ වගේම තමයි ඉන් පසු ජනමත විචාරණයකට ගොස් ඔය අත්පත් කරගත් භූමීන් බොහෝමයක මේ වන විට යුක්‍රේන එල්ල කරන ලද ප්‍රහාර නිසා විනාශයට පත් වෙමින් පවතිනවා. මෙලිටපෝල් ප්‍රදේශය එක්තරා ආකාරයකින් හඳුන්වන්නේ රුසියාව විසින් තමන්ට ඈඳාගත් ප්‍රදේශයක් විදිහටයි. මේ වන විට එම ප්‍රදේශයට යුක්‍රේනයම ප්‍රහාර එල්ල කරනවා යනු යුක්‍රේන වැසියන් මෙම ප්‍රදේශවල රැඳී සිටින බවට තමයි ප්‍රකාශ වන්නේ. කෙසේ වෙතත් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන තිබුණු දේවස්ථානයකට, ඒ වගේම තවත් ප්‍රදේශ රැසකට මෙහිදී ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකු මරණයට පත්ව දස දෙනෙකු තුවාල ලබා ඇතයි කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි යුක්‍රේන ඔෆිෂියල්ස් have not commented about the explosions in the Crimea or the Donetsk People Republic. ඩොනෙස් ප්‍රදේශයේ හෝ ක්‍රිමියාවල සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් මේ වන විට යුක්‍රේනය කිසිදු ආකාරයක ප්‍රතිචාර දැක්වීමක් මේ වන තෙක් සිදු කර නැහැ. රුසියාවේ බැඩබලන ආණ්ඩුකාරවරයා විදිහට සැප්‍රෝසියාහි සිටින යෙබ්ගෙනී බැලිස්කී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ කම්ප්ලීට්ලි ඩෙස්ට්‍රොයිඩ් යනුවෙන් වාර්තා කරනවා. ද රික්‍රියේෂන් සෙන්ටර් යම් ආකාරයක පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් විදිහට ඉදිකරපු ස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා කියන කාරණේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා. යුක්‍රේන පරිපාලනය මීට පෙර ෆෝමර් ඇඩ්මිනිස්ට්‍රේටර් ඔෆ් මෙලිටපෝල් සිටි The strikes were acknowledged by the Ivan Fedorov. Ivan Fedorov කියන්නේ මීට කලින් මෙලිටපෝල් නගරයේ පරිපාලකයා වශයෙන් යුක්‍රේන පාලන සමයේ හිටගෙන ඔහුද මෙම ප්‍රහාරය තහවුරු කර තිබෙනවා. One giant military base. මේක ඉතාමත් සුවිශේෂී හමුදා මූලස්ථානයක් විදිහට තමයි මේ මෙලිටපෝල් නගරය හඳුන්වා දී තිබුණේ. ඉතින් මේ භූමියට මේ තමන් දැවැන්ත ප්‍රහාරයක් මේ වන විට යුක්‍රේන එල්ල කිරීම පිළිබඳ ඇත්තේ යුක්‍රේනය කුමන අරමුණකින් ඉදිරියට පැමිණෙනවාද කියන කාරණේ. මෙලිටපෝල්හි නගරාධිපතිවරයා ඉවන් ෆෙඩරෝයි ප්‍රකාශ කර තිබෙනවා විශාල පිපිරුම් සංඛ්‍යාවක් සිද්ධ වුණා. ඒ වගේම මෙලිටපෝල් ක්‍රිස්තියානු දේවස්ථානයේද මේ වෙද්දි පිපිරීමකට ලක් වෙලා තියෙනවා කියන කාරණය. ඉතින් වාර්තා වන ආකාරයට යුක්‍රේනයට මේ විදිහට එන්නට ඉඩ හැර රුසියාව යම් ආකාරයක මීට වඩා බිහිසුණු දෙයකට අර අදිනවාද යන්න ප්‍රශ්න සහගත බව තමයි යුද විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ. මොකද රුසියාවට මෙවැනි ප්‍රහාර එල්ලවනවා සහ එතනින් පසු එසේ නම් යන්නට ඇති විකල්පය කුමක්ද කියා පුටින්ට න්‍යෂ්ටික අවිකරා වුවත් යාමට හැකි වග කවුරුත් තේරුම් ගත යුතුව තිබෙනවා. මොකද මේ මොහොත වන විටදී පුටින්ගේ ක්‍රියාකලාපය කාටවත් තක්සේරු කරන්නට බැරි තත්ත්වයක් බවට පත්වන්නේ ඔවුනුත් මේ වන විටදී තමන්ට හිතයිශී රාජ්‍යන් ලෝකේ ගොනු කරගනිමින් සිටිනවා. මෙලිටපෝල් නගරය පිළිබඳ මේ වෙද්දි වාර්තා වනවා. ඒ වගේම දවසෝල්සෝ රිපෝර්ට් එක්ස්ප්ලෝෂන් ඉන් ද සෙවාස්ටොපෝල් සෙවාස්ටොපෝල් ප්‍රදේශයේද යම් ආකාරයකින් පිපිරීම් සිදු වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. රුසියානු හමුදා මූලස්ථානයන් විදිහ රෂ්‍යන් බ්ලැක් සී ෆ්ලීට් එක හෙඩ් ක්වාටර්ස් ඔෆ් ද රෂ්‍යන් බ්ලැක් සී ෆ්ලීට් මේ වෙද්දි රුසියානු කළු මුහුදේ සැරිසරමින් සිටින ආරක්ෂක බලඇණියේ නැත්නම් මේ නෞකා බලඇණියේ ප්‍රධාන මූලස්ථානයද සෙවාස්ටොපෝල් හි ස්ථානගත කර තිබෙනවා. ඒම ප්‍රදේශයටද ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. දිගින් දිගටම මේ වෙද්දී යුක්‍රේනයද රුසියානු අභ්‍යන්තර භූමීන්ට ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු කරමින් පවතිනවා. යුද්ධය බිහිසුණු තැනකට ගමන් කරමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබෙන්නේ. මොකද බටහිරින් සහ නේටෝ එකෙන් ලබා දෙන ආයුධ වලින් යුක්‍රේනය යුද්ධ කළාට රුසියාව සතුව මේ වන විටත් පවතින ආයුධ සමුදාව ගත් විටදී ඔවුන් භාවිත කළ ප්‍රමාණයට වඩා භාවිත නොකළ ප්‍රමාණය වැඩි. ඒ නිසා මේක අවසානයේදී මානව සංහතියක විනාශයක් බවට පත්විය හැකි දරම් දරුණු ව්‍යසනයකට ගමන් කරමින් පැවතීම ඛේදනීය සිදුවීමක්.